නමු බුද්ධය වාසනාවන්ත සැදැහැවත් පිංගතුනේ හොඳ මිනිස්සුන්ට පවා ජීවිතේ ගොඩාක් වරදින්නේ නරක ඇසුර නිසා. හොඳට ඉන්න අය, හොඳ අදහස් ආකල්ප තියෙන අය, හොඳ වැදගත් චරිත මේ ලාමක ඇසුරවල් නිසා, සෞත්තු ඇසුරවල් නිසා සෞත්තු වෙලා යනවනේ. ඇසුර ජීවිතයට ගොඩාක් බලපානවා. බුදුරජාණන් වහන්සේ ඇසුර ගැන පෙන්නනවා හරියට කුණු මාංශයක් හෝ එහෙම නැත්නම් කරෝල වගේ දෙයක් පිරිසිදු මල්ලක දාගෙන ආවොත් ඒ කරෝලය මාංශය ඇසුරු කිරීම නිසා පිරිසිදු මල්ලෙමුත් ගඳ ගහන්න පටන් ගන්නවා වගේ තමයි. ලාමක ඇසුරවල නිසා ජීවිත ලාමක වෙනවා. සුවඳ සඳුන් කරඬුවක් යම් රෙද්දකින් ඔතාගෙන ආවොත් එහෙම සඳුන් කරඬුව ඔතාගෙන පැමිණීම නිසා ඒ රෙද්දෙමුත් සඳුන් සුවඳ හමනවා වගේ තමයි. යහපත් ඇසුරක් නිසා ජීවිතේ ලස්සන වෙනවා. කොයිතරම් පැහැදිලිද? එනිසා හොඳට තේරුම් ගන්න, තමන්ගේ යම් හොඳක් තියෙනවා නම් ඒ හොඳ රැකෙන්නත් වැඩෙන්නත් හේතු වෙන්නේ හොඳ ඇසුරක්. තමන්ගේ තියෙන හොඳත් නැති වෙලා නැති ප්‍රශ්න ගොඩතුකුත් හටගන්න හේතු වෙනවා ලාමක ඇසුර. නිහි යති පුරිසෝ නිහීන සේවි. හීනෑයන් ආශ්‍රය කරන්න ගියොත් එහෙම තමාටත් නොදැනි තමාව පිරිහෙනු ඇත. අනුකම්පාවෙන් අපට බුදුරජාන් වහන්සේ මේ දහං වදාළේ. අප බුදුරජුන්ට නමස්කාර වේවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මේ මාසයේ දෙවැනි දින උපන්දිනයේ දෙන තමන්ගේ දියණියට ආශිර්වාද පිණිසයි කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචි දෙමාපියන් අද ධර්ම දානය සිද්ධ කරන්නේ. දූට නිදුක් නිරෝග සුව සැලසේවා, දූට දිගාසිරි සැලසේවා, ගෞතම ශාසනය තුළ ධර්මාවබෝධය උදෙසා ඉදිරි කාලය තුළ තව බොහෝ පින් දහම් කරගන්නට දූට අද ධර්ම දානයේ ඒකාන්තකට ආශිර්වාදයක් වේවා කියන පැතුමෙනුයි මේ උතුම් බණපදය. දහම් පදහන්ට පෙර අපගේ කල්යාණ මිත්‍ර ගුරු දෙමිඳුන්ට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. මහා සුත සෝම ජාතකයේ ඇසුරු කරගෙනයි පින්වතුනේ අපි දහම් පද ශ්‍රවණය කරමින් ඉන්නේ. සුත සෝම කියලා කියන්නේ ඉන්ද්‍රප්‍රස්ථ කියන නගරේ රජකම් කරපු බෝසත් රජුරුව. ඒ බෝසත් රජු ඉන්ද්‍රප්‍රස්ථ නුවර රජකම් කර කර ඉද්දී බරණැස රජකම් කළේ බඹදත් කියලා රජෙක්. ඔය බඹදත් රජුරුව මස් අනුභවයට හරි ගිජුයි. මේ පුරහඳ නැගෙන පෝය දවසටත් අනිවාර්යෙන් මසුත් එක්කමයි කියනවා බත් ඕනේ. ඉතින් රජුගේ අරක් කැමියෝ කරන්නේ පෝය දවසට කලින් දවසේ ඔය මාංශයක් තියාගන්නවා රජුරුව උදෙසා උයලා මේ සකස් කරලා දෙන්න. ඔහොම අරක් කැමියා තියාගත්ත මාංශයක් ඒ අරක් කැමියා උයලා ඉවරුනාට පස්සේ රජගෙදරම හැදෙන බල්ලෙක් කට ගැහුවා. අරක් කැමියාට කරගන්න දෙයක් නැතුව ගියා. රජුරුව මස් නැති වුණොත් එහෙම මේ අරක් කැමියාට සමාහලවට දඬුවම් පමුණුණු. අරක් කැමියා බය වුණා. බය වෙච්ච අරක් කැමියා කල්පනා කළා කොහෙන් හරි මාංශයක් හොයාගන්න ඕනේ කියලා. කහවණු ටිකකුත් අරගෙන පාරට බැස්සා. කොහෙන්වත් මස් ගන්න නැහැ මේ පුරහඳ පායපු පොයේ දවසේ. ඉතින් රෑබෝ වේගනත් එනවා. දැන් රජුරෝ කන වෙලාව ළඟයි. අරක් කැමියට එකපාර කල්පනාවක් ආවා. හොඳම දේ තමයි සොහොන්ඩ රිංගල ඔය මේ මිනිස්සුකගේ අලුත් මලකඳකින් ගාතයක් කොටසක් කපාගෙන එනවා. කලවයක් කපන් ඇවිල්ලා උයනවා කියලා. ඉතින් මේ මිනිසා මේක කාටවත් නොතේරෙන්න හොර රහසින්ම මේක කළා. රජ්ජුරුවන්ට උයලා වෑංජනෙත් පිළිගැන්නවා. වැඩේ කියලා කියන්නේ මේ බඹදත් රජ්ජුරුවෝ බ්‍රහ්මදත්ත නිරිඳු විදිහට මේ මනුස්ස ලෝකේ උපදින්න කලින් ආත්මේ යක්ෂයෙක් විදිහට මිනිමස් කකා හිටපු කෙනෙක්.
අර මිනිමස් රසය යන්තන් තොල ගැවුනා විතරයි ඒකට වසඟ වුණා. ආරක්‍යමයා ගෙන්න ලැහුවා කියාපිය මේ මාංශේ මොකද්ද? ආරක්‍යමයාත් හොඳටම බය වෙලා කිව්වා අනේ නිරිඳුනි මේ උයාපු මාංශේ නැති වෙච්ච නිසා මං සොහනට ගිහිල්ලා මේ මිනිසෙකුගේ කලවයක් කපාගෙන ඇවිල්ලා ඉුවේ. රජුරෝ කිව්වා බොල මේක ඉස්තරම් මාංශේ. මේකට මං ප්‍රියයි. ඔබ කාටවත් කියන්න ඕනේ නැහැ. ඔක අපි දෙන්න දැනගත්තාම හොඳටම ඇති. මට මේ මාසම සම්පාදනය කරපන්. සෝනට ගිහිල්ලා අලුත් මිනි වලින් කෑලි කපාගෙන වරෙන්. හෙමීට මේක කරගෙන ඵලයන් කිව්වා. ඉතින් ආරක්‍යමියත් එක්ක ඔහොම ওই වැඩේ පටන් ගත්තා. පටන් ගත්තා වූ වැඩේ කල්ගත වෙනකොට ටිකක් බිහිසුණු පැත්තට හැරුණා. මොකද හැමදාම සොහොනේ නෑනේ මිනිසුන්ගේ අලුත් මලකඳ. අන්තිමේ බන්ධනාගාරේ හිටපු පිරිසව මරන්න පටන් ගත්තා. බන්ධනාගාරේ මිනිස්සු හිස්සුණා. ඊනකට මේ ආරක්‍යමියාට කඩුවක් දීලා රජුරුව කිව්වා ඔය ගමේ තනිපංගලෙම ඉන්න මිනිසුන්ව මරලා මස් කොටස කොහොම හරි සම්පාදනය කරගනි. අවසානයේ මිනිසුන්ට මහ බීතයක් හටගත්තා. ඉන්න මිනිස්සු හොඳට ඉන්න මිනිස්සු පොඩ්ඩක් තනිපංගලමට වෙච්ච ගම මැරෙනවා. ඉතින් මේක මොකද්ද කියලා? මේක පැවරුනේ කාලහත්ති කියන සෙම්පතිට මේ අවනඩුව විසඳන්න. සෙම්පති තමන්ගේ ඔත්තුකාරයෝ දාලා ආරක්‍යමියා වැල්ලුවා. අල්ලපු ආරක්‍යමියාගෙන් තර්ජනය කරලා අහනකොට ආරක්‍යමියා කිව්වා මෙහෙමයි, අපේ රජුරවන්ට තමයි මාංශ ඕනේ. රජුරෝ මිනි මාසට ගිහි වෙලා ඉන්නේ. මං රජුරවන්ගේ වැඩේ තමයි කරන්නේ. ඉතින් කාලහත්ති සෙම්පති රජුරවන්ගේ ගෞරවයත් රකින්න ඕන නිසා අර ආරක්‍යමියාවත් අරගෙන තව තමන්ගේ සේවක කාරකාදී පිරිසකුත් එකතු කරගෙන රජුරංගව පෞද්ගලිකවම නැගෙන්න ගියා. ගිහින් ඇහුවා, රජතුමනි ඇත්තද මේ කතාව? ඔබතුමා මිනි මාසට ගිජු වෙලා කියන්නේ හැබෑවක්ද? රජුරෝ පිළිගත්තා. එතකොට කාලහත්ති සෙම්පති උත්සාහ කරනවා දැන් රජුරංගේ හිත වෙනස් කරන්න. රජතුමනි මේ මිනි මාස් කන්න එපා කියලා. දැන් අපි මීට පෙර දවසේ බණපදයේදී ඒ කාලහත්ති සෙම්පති රජුරුවේ අතර ඇතිවිච්ච සංවාදයෙන් කොටසක් ඇහුවා. රජුරෝ වෙනස්ුන්නේ. රජුරුවන්ව වෙනස් කිරීම පිණිස කාලහත්ති සෙම්පති තරුණයෙකුට සුරාව පොවපු කතාව කියලා දුන්නා. රජතුමනි අහන්න මේ කතාව. යලිත් වතාවක් මේ ගැන ඔබ වහන්සේ හිතා බලනු මැන. ඔබ වහන්සේ මිනි මාස් කනවා කියලා මේ සාමාන්‍ය ජනයා දැනගත්තොත් එහෙම ඔබ වහන්සේට කොහොමත් රාජ්‍ය වසන්ඩ පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා රජුනි මේක මෙතනින්ම අහවරක් වේවා. අපි මේ කීප දෙනා දැනගැනීමෙන්ම මේක නවතීවා. මේ ගැන වෙන කිසිවෙක් නොදැන ගනීවා. ඔබ වහන්සේ මිනි මාස් කෑම අත්හරිනු මැන. කාලහත්ති සෙම්පති ඉල්ලුවා. එතකොට බඹදත් රජුරෝ කියනවා බෑ සෙම්පති බෑ, මං අත්හරින්නෙම නැහැ. මට නිහඬ වෙන්න ඕනේ නැහැ. මට කවුරු දැනගත්තත් ඒකයි. ඒක මට අදාළ නැහැ කිව්වා. එතකොට කාලහත්ති සෙම්පති කියනවා රජතුමනි මේකෙන් වෙන්නේ ඥාති සමූහයක් නැති වෙන එකයි, රාජශ්‍රීයක් නැති වෙන එකයි. රජුනි අතීතෙත් ඔය වගේ එකක් වුණා. මේ බරණැසම පන්සිල් රකින්න බ්‍රාහ්මණ කුලයක් තිබුණා. ඒ බ්‍රාහ්මණ කුලය බොහොම වැදගත්, සොත්තිය කියලා. ඔය සොත්තිය කියන්නේ පිරිසිදු කියන අදහස. පිරිසිදු බ්‍රාහ්මණ කුලය. ඒ බ්‍රාහ්මණ කුලයේ පරම්පරා ගානක් හොඳට පංචශීල ප්‍රතිපත්ති ඉන්නේ. ප්‍රාණඝාත කරන්නේ, හොරකම් කරන්නේ, ඒ පරම්පරාවේ සල්ලාලකම් නේ, මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් නේ, ඒ අය මුසා කියන්නේ. එතෙම හොඳ පරපුරක්. ඒ ගෙදර එක පුතෙක් හිටියා. ඒ පුතාත් කුඩා කාලේ ඉඳලා මව්පියන්ට බොහොම ප්‍රියමනාපව අර පංචශීලයේ නොඉක්මවා බොහොම ගුණගරුක දරුවෙක් විදිහට වැඩුණා. මෙයා හරි නුවණැති, වියක්තයි, ත්‍රිවේදේ පරතරට ගිහින් හිටියේ. ඉතින් තාත්තා හරි සන්තෝෂෙන් හිටියේ තමන්ගේ පුතා ගැන. හැබැයි ඉතින් මේ කොල්ලට අවුරුදු 16යි. අර සම වයසේ තරුණයෙකුත් එක්ක එකතු වෙලා ඉතින් යම් මිතුරු දමක් තිබ්බා. මෙයාගේ මිත්‍රයෝ ඉතින් හුරු වෙලා හිටියා ඔය මස් මාංශ අනුභව කර කර සුරාව බොන්ට. එහෙම තැන්වලට මෙයා යන්නේ නැහැ. මොකද මෙයා මස් මාංශ කන්නේත් නැහැ, මෙයා සුරාව බොන්නෙත් නැහැ. ඒ නිසා ඔය සූදු පොළවල් වලට, සාද වලට මෙයා යන්නේ.
මෙයාම කියනවා ඉතින් කතා කරනකොට කියනවා මම ඔයාලා ඉතින් සතුටු වෙන්න මේ මම ওই තැන් වලට ඉන්නේ ඉතින් මම ඔබත් එක්ක සතුටු වෙන කෙනෙක් නෙමෙයිනේ මෙයා එහෙම කියනවා. ඔහොම මේ කොල්ලා හොඳට හිටියා. නමුත් බලන්න මේ නරක ඇසුරක් නිසා හොඳ අය විනාශ වෙලා යන හැටි. සාමාන්‍ය මේ ලෝකේ ස්වභාවය තමන් නරකකට වැටිලා තමන් විනාශ වෙනවා කියලා, ඒ කියන්නේ තමන් විනාශ වුණා කියලා තේරුම් ගන්න මිනිස්සු තේරෙනවනේ ඉතින් මිනිස්සුෙකුට මම මේ යන මේ ගමන සාර්ථක ගමනක් නෙමෙයි කියලා පිරිහෙන මිනිස්සුන්ට තේරෙනවනේ නේ. ඒ තේරුණාට පස්සේ හරි ලාමක ස්වභාවයක් තියෙනවා මේ ලෝකේ. අර වලේ වැටිච්ච මිනිහා උත්සාහ කරන්නේ තව එකෙක්ව වලට දාගන්න. එහෙම එකක් තියෙනවා. ඒ නිසා තරුණ දරුවෝ නම් ගොඩාක් රැකෙන්න ඕන. ගොඩාක් රැකෙන්න ඕන. තරුණ දූලගේ ජීවිත වැඩිපුරම ඔය මේ සාමාන්‍ය භද්‍ර යවන වයසේ විනාශ වෙන්නේ විනාශ වෙච්ච ළමයි නිසා. ඔන්න මේ ගෑනු ළමෙක් අම්මලා තාත්තලා මේ යම් දැනුම් තේරුම් වයසකට ආවට පස්සේ පිළිවෙලකට විවාහයක් කරලා දෙන්න හිතාගෙන ඒ දරුවට පරිස්සම් වීම ගැන ගොඩාක් කියනවා පුතේ. ඔය හාදකම් එහෙම හදාගෙන එහෙම පිරිමිලමයි විනාශ මේ විශ්වාස කරලා විනාශ වෙන්න නම් එපා. එහෙම කියනවා අම්මලා. ඔය දරුවෝම රැකීගෙන ඉඳී සමහරට ඒ දරුවා ඇසුරු කරනවා යෙහෙලියක් වැඩ වරද්දගත්. ඒ යෙහෙලි ඈ නිතර කල්පනා කරනවා දැන් මං මගේ ජීවිතේ සෞතු කරගෙන ඉවරයි. දැන් මගේ යාළුවා එහෙම නැහැ. එතකොට ඈට නිකන් එයාගේ හිත ඇතුලේ තියෙන එකක් මං අවුල් චරිතයක් වුණාට මෙයා එහෙම නැහැ. ඒතර කොහොම හරි විස බීජ දානවානේ. කොහොම හරි දානවා. ඉතින් ওই තරුණ කාලේ එක එක වචන තියෙනවානේ. මේ හිම නැත්ත වැඩන්නේ මේවා මේවා කියලා. දානවා කොහොම හරි. දාලා අනේ අර හොද්දට ඉන්න දූව විනාශ කරනවා. ඕකේ භයානකකම තමයි. අර කට්ට කෛරාටික චරිත නම් විනාශ වුණත් කට්ටකමින් රැකෙනවා. හැබැයි අහිංසක දරුව විනාශ වුණොත් එයා එතන ඉහට විනාශයේම ගොදුරක්. ඒක තමයි ඔකේ තියෙන සාපේ. ඉතින් පුතේ ඔබ තේරුම් ගන්න ඕන. ඔබ තරුණ දරුවෙන් නම් ඔබ තේරුම් ගන්න ඕන. ගෑනු ළමයෙක් නම් ඒ ගෑනු ළමයි විනාශ වෙන්න තියෙන පැති වලින් බේරෙන්න ඕන. කොල්ලෙක් නම් අනිත් තරුණියව ඇසුරු කරන්න ඕන. ඒ ඇසුරු කරාට ඒ ඇසුරේදී විනාශ නොවි රැකෙන්න තමන් දැනගන්න ඕන. කද විනාශ වුණාට පස්සේ විනාශ වෙනකන් සක්ක ගහන්න කොටසක් ඉඳි. හැබැයි විනාශයෙන් පස්සේ උදව් කරන්න නම් කවුරුත් නැහැ. ඒක ගැන හොඳට බුද්ධිමත් වෙන්න. ඒක ගැන හොඳට බුද්ධිමත් වෙන්න. ඒකනේ මේ කතාව බොහොම වටින එකක්. දැන් මේ තරුණයා හොඳට වැදගත් විදිහට හිටියානේ. යාළුවෝ ටික මෙයා නැති වෙලාවක කතාවක්. මේ අසවල අපේ මිත්‍රයා වෙලත් අපිට කවදාවත් අපේ සාදයකට සතයක්වත් දීලා නැහැනේ. මේ මනුස්සයාගෙන් ඉල්ලන්නත් බෑ. මොකද මේ මනුස්සයා බොන්නේ නැහැනේ. මොකෝ කියන්නේ අපි කට්ටි එකතු වෙලා උපායෙන් මත්පැනට යොමු කරගමුද? එහෙම යොමු කරගත්තා නම් මිනිහගව සල්ලිත් තියෙනවා. අපිට හොද්දට සාද ටිකක් දැම්මේ කිය අපිටත් බිව්වැකි. මනුස්සයව පොළඹව ගත්තා නම් කියලා දැන් යාළුවෝ ටික කතාවක්. ඉතින් ওই පවිතු මිත්‍රයෝ ටික එකම කතාවකට එකතු වුණා. තරුණයාගේ නිවසට ගියා. ගිහින් කතා කළා මිත්‍රයා ඔබ කවදාවත් අපිත් එක්ක එකතු වෙලා ඔය සූදු කෙලින තැන් වලට එහෙම එන්නේ නැහැ නේ, විනෝද වෙන්නේ නැහැ නේ, අපිත් එක්ක මේ සින්දුවක් එහෙම කියන්නේ නැහැ නේ. ඉතින් අපිට නිකන් යාළුවෝ විදිහට අපිට හරි නැහැ. ඒ නිසා අපි කල්පනා කළා මේ සැරේ සාදෙට අනිවාර්යෙන් ඔහෙ එන්න ඕන. අපිත් එක්ක ප්‍රීති වෙලා ওই පොඩ්ඩක් සූදු කෙලලා සින්දුවක් කියලා අපි සතුටු වෙමු. එතකොට මේ කොල්ලා හිනා වෙලා කිව්වා නෑ නෑ මිත්‍රවරුනි මං ආවා කියලා ඉතින් ඔයාලා සතුටු වෙන දේවල් වලින් මං සතුටු වෙන්නේ නැහැ නේ. ඒ නිසා මං ඉන්නේ ඔයාලට කරදරයක්. නෑ ඔයාලා සතුටු වෙන්නේ ඉතින් අපි ඒ මත්පැන් ආදී නැති තැන් වල අපි සතුටින් ඉන්නෝනේ. මං අපේ પરම්පරාවෙම සුරාව බොන්නෙත් නෑ. අපි මස් මාංශ අනුභව කරන්නේ නෑ. ඒ නිසා අපේ පරපුරේ හැටිනේ. ඒ නිසා ඔයාලා සතුටින් ඕක කරගෙන යන්න කිව්වා. එතකොට මේ යාළුවෝ ටික කිව්වා නෑ 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 මිත්‍රයා නුඹ සුරාවට අකමැතියි කියලා කියන එක අපි දන්නවනේ ඉතින්. ඒ නිසා අපි මේසරේ සාදෙට අපි සුරාව නෑ. අපිත් මේ මේසරේ ඔය තිබහක් ඇදුනක් බොන්න කිරි තමයි ගෙන්නලා තියෙන්නේ. අපි මේසරේ එහෙම කරමු කිව්වා. ඉතින් මෙයා කැමති වුණා. හරි එහෙනම් ඉතින් අපි ගිහිල්ලා පොඩ්ඩක් ওই මොන හරි කාලා කිරි ටික ගුබ්බීලා සින්දුවක් එහෙමක් කියලා ඒ සතුටු වෙලා යමු කියලා.
එන යාළුවෝ ටිකත් එක්ක ගියා. මේ යන්න කලින් මේකුම් පුදුම වැඩක් කළා. ඒ ප්‍රීති වෙන තැන යම් පොකුණක් අද්දරට වෙන්න තිබුණේ. ඔය පොකුණේ මේගොල්ලෝ මේ අර මේ බාගෙට පිබිදිච්චි නෙළුම් පොහොට්ටු ඇතුළට සුරාව පුරවලා තිබුණා. නෙළුම් පොහොට්ටු තියෙනවනේ අර බාගෙට දිගහැරිච්ච නිකන් හොඳටම දිගහැරිච්ච නැති. ඒකේ මැද්දේ තියෙනවනේ පුරවන්න පුළුවන් සිදුර. මේකුන් ඒවට සුරාව පිරෙව්වා. සුරාව පුරවලා දැන් ඒක කලින් ඔක්කොම ලැහැත්ති කරලා ඒකල තමයි යාළුවව ගින්නුවේ. ඔන්න සාදේ පටන් ගත්තා. දැන් සාදේ පැහැදිලිව කිරි තියෙනවා. ඉතින් මෙයා කිරිත් බිව්වා. ඔය මේ ඒ කිරිත් එක්ක කන්න පුළුවන් දේවල් ලැහැත්ති කරලා තිබ්බා. මෙයා දැන් මේවක් කනවා. සින්දුවකුත් කියනවා. දැන් යනවා. මේක යන අතරේ එකෙක් කිව්වා දැන් මේ කුමන්ත්‍රණයම කියලා. එකෙක් කිව්වා මේ පොකුණේ තියෙන මල්වල හැටියට පොකුණු මීතියයි වගේ. පොඩ්ඩක් මේ බැහැලා බලපල්ලකෝ පොකුණු මී තියෙනවද කියලා. පොකුණු මී තියෙනවා නම් මේ පේන විදිහට නම් මේ මල්වල පොකුණු මී තියෙන්න ඕනේ. මේ පොකුණු මී තියෙනවා නම් හරි ෂෝක් අප්පා කියලා වචනයක් කිව්වා. එතකොට නිකන් පොකුණු මී හොයන්න බහිනවා වගේ කට්ටිය බැසව වතුරට කීප දෙනෙක් ගිහිල්ලා අර පොහොට්ටු පරිස්සමෙන් කැඩුවා. කඩලා මේ පොහොට්ටු අරගෙන ආවා. දැන් මේක ඇතුලේ මේ පොහොට්ටු ඇතුලේ තියෙනවා වතුරක්. භාජන වලට මෙහෙම වක් කරනවා ඒ වතුර. ඒ වතුර වක් කරද්දී අර කොළුව අහනවා මේ ඔය ගොටුවල මොනවද ඔය තියෙන්නේ ඔය මල් ඇතුලේ. මිත්‍රයා මේවට කියන්නේ පොකුණු මී කියලානේ. මේ පොකුණු මී කියලා කියන්නේ හරි මිහිරි එකක්. මේක ඊළඟට හරි ගුණයි. මේක බොහොම ගුණවත් පානය. මේ ඔය පොකුණු මී හරි හොයාගන්න අඩුයි මිත්‍රයා කිව්වා. දැන් මේ කොල්ලා මේක දන්නේ නේ. මේක සුරාවක් කියලා දන්නේ නැහැ මේ කොල්ලා කිව්වා. කොහොම මටත් පොඩ දෙන්න බලන්න. ඔන්න පොකුණු මී බොනවා කියලා. අර මල් ඇතුලේ තිබුණු සුරාව මෙයා පානය කළා. ඉතින් මේ බණපදේ කියන්න ආරම්භ කරනකොට අපි මාතෘකා කරගත්ත කාරණේ අසත්‍යයක්ද? හොද්දට ඉන්න අය නරක ඇසුරක් නිසා සෞත් වෙන විදිහ බලන්න. දන්නේ නැ මේ කොල්ලා සුරාව බිව්වා. ඒ සුරාව බීලා මේ දරුවා සම්පූර්ණයෙන්ම මේ අවස්ථාව දෙකක් තුනක් බොනකොට ඉතින් ඒ මද්‍රව්‍ය යම් රසයකුත් තිබ්බ මත් පානේ මෙයා ඒ රසත් එක්ක මේක ආසාවෙන් බිව්වා. බීලා දැන් වෙරි වුණාට පස්සේ යාළුවෝ ටික කිව්වා මේ අපි පොඩි විහිළුවක් කරේ ඔහෙට. ඔය මේ පොකුණු මීයක් නෙමෙයි මේ තමයි සුරාව කිව්වා. ඒ සුරාව කියලා කිව්ව ගමන් මෙයාට කියවෙනවා දැන් වෙරි මරගාතනේ. මෙයා කිව්වා ඈ යාළුවනේ මේ මෙච්චර මිහිරි පානයකටද සුරාව කියලා කියන්නේ? මේ අපේ ගෙවල්වලින් මේවා බොණ්ඩ දුන්නේනේ. යාළුවනේ තව සුරා ගෙනපල්ල අපි බොමු කියලා මෙයාම සල්ලි දුන්නා. මේ මං සල්ලි දෙන්න සුරාව ගිනපල්ල අපි බොමු. ඔන්න එදා සුරාව බිව්වා. ඔයින් විදිහට සාමාන්‍යයෙන් දවස් කීපයක් යනකොට මෙයා හොද්දටම සුරාවට ඇබ්බැහි වෙලා දැන් මුලින් ගෙදරින් හොයන්න බැරි වුණා. පස්සේ මෙයා ඉතින් බීගෙනම ගෙදර යනවා. කඳ එනවා. මෙයා කෙලින් නෙමෙයි යන්නේ පොඩ රුයිතෙට. ඉතින් තාත්තලාට මේක තේරුණා. තාත්තා හරි කම්පා වුණා. මෙච්චර හොඳට හිටපු මගේ දරුවා දැන් විනාශ වෙලා. දවසක් වෙරි බහිනකන් ඉඳලා කතා කළා. ඔළුව අතක කතා කළා. දරුවෝ ඔයා මේ පටලෙවිල තියෙන අකටයුත්තකනේ පුතේ. පුතේ පිරිසිදු බ්‍රාහ්මණ කුලයේ උපන්නෙකු විසින් සුරාව පානය කිරීම සුදුසු නෑ දරුවෝ. ඔයාට පුළුවන් නේද ඕක නවත්තන්න? ආයෙත් ඕක කරන්න එපා. ඔයාගේ යාළුවෝ නිසා ඔයා විනාශ වෙන්නේ. ආයෙ ඕක කරන්න එපා මායි පුතේ කිව්වා. එතකොට මේ කොල්ලා තාත්තට කියනවා කවදාවත් තාත්තත් එක්ක එකට එක කතා කරලා නැති මේ කොල්ලා කියනවා නෑ නෑ පියාණෙනි මේ සුරාපානය කිරීම කියලා කියන්නේ දෝෂයක්ද? ඉතින් ඒක ෂෝක් පානෙනේ. එතකොට තාත්තා කිව්වා දරුවෝ මොකද්ද මේ ඔයා කියන්නේ? ඔයාගේ කටින් මෙහෙම එකක් අපි අහන්න කැමති වුණේ? ඔයා දන්නවා සුරාව කියන්නේ නරකයක් කියලා? ඇයි මේ මෙහෙම කියන්නේ? කිව්වා නෑ නෑ පියාණෙනි මේක හරි මිහිරි පානයක් මේ සුරාව කියන්නේ. මං ඒ මිහිරි පානේ මීට කලින් රස විඳලමනේ. මට දැන් ඒ රසය නම් අතහරින්න බෑ. මං මේක බොනෝමයි.
තුරු තාතා කල්පනා කළා මෙච්චර කාලයක් ආපු අපේ කුලවංශය දැන් සිඳෙන්ඩයි යන්නේ. දැන් තාත්තගෙන් පස්සේ මෙයානේ මේ කල්ලගන්නේ මේ කුලවංශේ. එතකොට මෙච්චර කාලයක් නොතිබී බේබද්ධකමක් එක්ක තමයි මේ ඊළඟට යන්නේ. එතකොට මේ තාත්තට පුතු හම්බෙනකොට ඒ තාත්තා මොකද තීරණය කරන්නේ? අපේ වුන් ඉතින් තරුණ වයසට එනකොට බිව්වට කමක් නැහැ. ඔය තරුණ කොල්ල බිව්වහමකෝ. ආන් එහෙම හිතන තාත්තෙන්නේ මේ ඉන්නේ. දැන් බලන්න ඒවා දැන් වෙලා නැද්ද කියලා අපේ මේ රටවල් වලට. මේ අර විලි වැහෙන්නේ නැතිවෙන්න ඇඳුම් අඳින්න හුරු වෙච්ච අම්මලා නිසා ඒ අම්මලාගේ දූලා දැන් ඇඳුම් ඇඳීම සම්බන්ධයෙන් සංවරේ නසාගෙනනේ. සමහර අපි දැන් මෙහෙම එකක් අපි කියනකොට කියයි මේ මේ යුගයන් අඳුනන්නේ මේ හාමුදුරුවරු කියලා. ඉතින් ඔබ ඒ ඔබට වචන කතා කරන්න පුළුවන්. නම් ඉතින් කල්පනාවෙන් හිතලා බලන්නකෝ. කල්පනාවෙන් හිතලා බලන්න මේ යන්නේ කොහටද කියලා. ඒත් එපමණකින් මං හිතන්නේ අපි නවත්තන එක හොඳයි. ඒ වගේ දේවල් බුද්ධිමත් වෙන්න. මව්පියන්ට වන්දනා කරන දෙමව්පියෝ සිටින්නම් ඒ දෙමව්පියන්ගේ දරුවොත් මව්පියන් වඳින්න පටන් ගන්නවා. බලන්න ආච්චිට සීයට අම්මයි තාත්තයි දිග ඇදිලා වඳිනවා නම් ඒ දරුවා චූටි සන්දිය මුහුරු වෙනවා. තමන්ගේ මව්පියන්ට වඳින්න. හොඳට මේවා නුවණින් තේරුම් අරගන්න. මේ අපි කියන ඒවා අර සමාජයකට කියන ඒවා විදියට ගන්න එපා. ඔබ හිතන්න මේ බුදුබණ මටයි. මේ සමාජය වෙනස් කරන්න දඟලන එක නෙමෙයි, බුද්ධිමතුන් වෙනස් වෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සමාජයටයි මේ ධර්මය කියලා නෙමෙයි. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ, මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස, දුෂ්ප්‍රඥයන්ට නොවේ. ඔබ ප්‍රඥාවන්තයෙක් නම් ඔබට මේ වගේ ගැටෙන්න කරුණු නැහැ. ඔබ දුෂ්ප්‍රඥ නම් ඔබට මේවට ගැටෙන වැර වෙන කරන්න දෙකුත් නැහැ. එනිසා හොඳ නුවණින් තේරුම් කරගන්න. යුගයෙන් යුගය වෙනස් වෙලා යනවා. මේ තාත්තා හරි බුද්ධිමත්. තාත්තා කල්පනා කළා මගේ පුතා දැන් මේ මද්ද්‍රව්‍යත් එක්ක මෙතන පටලැවුණොත් එහෙම මෙතනින් එහාට අපේ කුලවංශයේ සිඳෙනවා. අපි පරම්පරා ගාන හොයපු ධනයත් බලාගෙන ඉඳි විනාශ වෙයි. ආදරෙන් කිව්වා. ආදරෙන් පුතුට කියනවා මයේ පුතේ උඹ හරි කඩවසන් තරුණෙක්, සොත්තිය කියන උතුම් බමුණු කුලේ උපන්නේ. පුතේ එහෙව් උඹට නම් ඔය සුරාව නොගැලපෙයි. පුතේ නුඹ මේ සුරාව නැවැත්වේ නැත්තං එක්කෝ මං ගෙදරින් යනවා, නැත්තං ඔබෝ මේ ගෙදරින් පන්නනවා කිව්වා. සුරාවත් එක්ක බෑ කිව්වා මේ ගෙදර. එක්කෝ මං මේ ගෙදරින් දොට්ට බහිනවා, එක්කෝ උඹව පන්නනවා කිව්වා. එතකොට මේ බේබදුකමට ඇබ්බැහි වෙච්චි පුතා කියනවා තාත්තට රස අතරින් උතුම් රසේ ඌ ඒ සුරා රසේ වලකයි නම් පියාණෙනි කොහොමත් මට මෙහි විසුමින් පලක් නෑ. සුරා රසේ ලැබෙන තැනකට මං යනවා යනවමයි. සුරාබුණ මාව නුබලාට පේන්ට බැරි නම් පියාණෙනි කොහොමත් මට මෙහි විසුමින් පලක් නෑ. සුරා රසේ ලැබෙන තැනකට මං යනවා යනවමයි කිව්වා. මේ පාප මිත්‍රයෝ ටිකක් කරපු හරියක්. තාත්තට කීකරුව හිටපු පුතේ දැන් තාත්තට අඩි හප්පනවා. මේ තාත්තත් සාමාන්‍යයෙන් තීරණයකට ආවොත් ඒ තීරණය මත ඉන්න චරිතයක්. තාත්තා කිව්වා පියාණන් ලෙස මා කියන දේ තොට අහන්න බැරි නම් පුතේ, වෙන එකෙක් මං හදාගන්නම් පුතක් පුතෙක් විදිහට කන් නැතේ. තොට උවමනා සුරා රසණං යන අහක ඵලයන් පුතේ කිව්වා. තාත්තා පෙන්නවා මේ කොල්ලත් අර වෙරිමර ගාතේ ඉන්නකොට නිකන් පොඩි මේ තියෙනවානේ චණ්ඩි ගති. හිතන් ඉන්නේ තමන්ට ලෝකෙම හැමදේම පුළුවන් කියලානේ. ඉතින් යාළුවත් එක්ක මුණින් ගිහිල්ලා අපි තාත්තා අපි ගෙදරින් පැන්නුවා කියලා එදා බීවා. යාළුවෝ එදා බොන්න අරන් දුන්නා. පස්සේ ඉතින් මෙයාට අතේ මිති සල්ලියක් නැහැනේ. කවුරු ගණන් ගත්තේ නැහැ. අන්තිමේ මේ සුරාව හිඟුවා. ඔය තිත් පොළවල්ලට ගිහිල්ලා ඉල්ලනවා. ඉල්ලන මිනිස්සු කුණු හරපින් බයිනවා සුරාකාරයෝ. අන්තිමේ කෑමක් නැතුව බීමක් නැතුව අගුල් පිල් ගානේ වැටි වැටි ගිහිල්ලා ඔය මේ තාප් එකට හේත් වෙලාම එහෙම්ම දරදඬු වෙලා ඔහි මැරිලා ගියා. ඉතින් කියනවා මහරජුනේ නුඹත් අපගේ වචනේ පිළි නොගත්තොත් ජනයා විසින් ඔබව නිරපාහරින එකෙන් ගැලවීමක් නම් නැති වෙයි. වචනේ පිළිගත්තේ නැත්නම් අර තාත්තා පුතාව දොට්ට දැම්මා වගේ රට වැසියෝ එකතු වෙලා ඔබව දොට්ට දායි. ගැළවිලා නැති වෙයි කිව්වා. මේ පවිතු මේ මිත්‍රයන්ගේ සාපේ
අපිට මතක එක අවස්ථාවක තරුණ මහත්තයෙක් අපිත් එක්ක ඇවිල්ලා බොහොම වේදනාවෙන් එක එක ගහ අඬ අඬ එයාගේ දුක කිව්වා. ඒ මහත්තයා මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන වයසේදී තමයි තමන්ගේ පෙම්වතිත් එක්ක හාදකම ඇති කරගෙන තියෙන්නේ. එතකොටත් බණ අහනවා. ඒ නිසා තීරණය කළා මං මගේ මේ පෙම්වතිය විදිහට තෝරගන්න මෙයාම තමයි මගේ ජීවිතේ මං ස්ත්‍රියක් විදිහට ඇසුරු කරන්නේ, මට වෙන ස්ත්‍රීන් ඕනේ නැහැ. ඒ ගෑනු ළමයා තැම්පමණකට හොඳට හිටපු කෙනෙක්. ඉතින් මේ දෙන්නගේ සම්බන්ධතාවය අවිශ්වාසයක් නැතුව හොඳට ගියා. අන්තිමේ ගෙවල් වල කැමැත්තෙන් මේ දෙන්න විවාහ වුණා. මේ මහත්තයා විධායක ශ්‍රේණියේ රැකියාවක් දක්වා තමන්ගේ ජීවිතේ දියුණු කරගත්තා. ඒ කිය යා විධායක ශ්‍රේණියක රැකියාවකට යනකොට යාට ඒහා මට්ටමේ වාහන ලැබෙනවා. ඉතින් එහෙම නේවා වෙන්නේ. එතකොට යාට සාදාවත් එන්නේ මේ මට්ටමේ සාද විධායක පිරිසට එන සාදන එන්නේ. ඉතින් ඒ සාදවලට නෝනව අඳගෙන යන්නෙත් එතකොට ඒකට ගැළපෙන විදිහට තමයි. ඔහොම එයාලා නිකන් අර අර පොඩ්ඩක් වැදගත්යයි සම්මත සමාජය ඇසුරු කරන මට්ටමකට එයාලා ආවා. ඔය වැදගත්යයි සම්මත සමාජයේ වුණත් මහා ලාමක ගතියක් තියෙනවානේ බීම කියන එකනේ, බීම සල්ලාලකම. ඉතින් මේ මහත්තයා ඔය සාදයකට ගිහිල්ලා සාද දෙකට තුනකට යනකොට ඒ සාදවලදී මෙයා කොන් වෙන බවක් බිරිඳට දැනලා තියෙනවා. මොකද මෙයා මත්පැන් බොන්නේ, කිසිම හේතුවකට මෙයා බොන්නේ, මෙයා පන්සිල් රකින කෙනෙන්නේ, මෙයා බොන්නේ. ඉතින් යාළුවෝ අර මත්පැන් මේක පටන් ගත්තකම මෙයා පොඩ්ඩක් පැත්තකට වෙනවා, පාඩු ඉන්නවා. නෝනට මේක හරි කියන්නේ. ඒ නෝනත් එක්ක යාළු වෙන අනිත් නෝනලා මේ අපේ මහතනේ ඉතින් හැමදාම පොඩ්ඩක් මේ බොනවා, ඉතින් අනේ බීපුවා මෙයා හරි ෂෝක් කන්නේ කියලා ඔයගේ කතා කියනවා. මේ නෝනට එතකොට හිතිලා තියෙනවා මේ මයි මහත්තයා චුට්ටක් බීවට කමන්නේ. මේ නෝනා මෙයාට නිතර නිතර බල කරලා තියෙනවා, අනේ මේ ඔයා ඔයාගේ වැදගත්කමක් තියෙන ඉපේ අප්පා, මොකද්ද මේ ඒ නිසා ඔයත් ඔය ගියාම චුට්ටක් ගන්න. අනිතක ඔය මේ සෞතු මද්‍රව්‍යයන් දෙමිනේ තියෙන්නේ, හොඳ ඒවානේ, ඔය ශරීරයට අවුලකුත් නැහැ කියලා දැන් මෙහෙම කතා කියලා 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 මේ තරුණ මහත්තයා කොහොම හරි නෝනා විසින් බීමත්කමට හුරු කළා. මෙයා බොණ්ඩ පටන්ගෙන දැන් බීලා ඉතින් අර කට්ටියත් එක්ක මේ වටමේස කතා දවසක් කතා කර කර ඉන්නකොට මේ විධායක ශ්‍රේණියේ රස්සා කරන අය තම තමන් කරපු සල්ලාලකම් ඇදලා ගත්ත එළියට. අපි මෙහෙම කළා මෙහෙම කළා මට මෙහෙම දෙන්නෙක් ඉන්නවා මෙහෙමයි කියලා කතාව පටන් ගත්තා. එතකොට මේ මහත්තයා ඒක සම්බන්ධයෙන් වචනයක් නැහැ, මෙයා එහෙම ඉන්නවා පැත්තක. අර සල්ලාලයට ගැහුවා, මොකෝ ඔයගේ කතාවක් නැත්තේ, ඔහෙට වෙන කවුරුන් නැද්ද? එතකොට මේ මහත්තයා අර තමන් වචනය පිට කරන්න කලින් මේ වචනේ මේ අයට කොහොම ඔරොත්තු දෙයිද කියලා හිතන්න එපේ. ඒක හිතන්න සිහි කල්පනාව තියෙන්න එපේ. දැන් බීලා වෙරි වෙලානේ, මෙයා කිව්වා නෑ නෑ ආපෝ මගේ නෑ වෙන සම්බන්ධතා නෑ. හිනා වෙලා අහලා තියෙනවා මොකෝ උඹ ගෑනිට බයද? නෑ බය නෑ මං එයාට ආදරේ. ඒ වචනේ දාපු ගමන් අර හිටපු මහා වැදගත්යයි සම්මත ඒ සල්ලාලයෝ ටිකට පිහිවලින් එන්නා වගේ දැනුණා. ඒ කියන්නේ ඒකුන් තමන්ගේ භාර්යාවන්ට ආදරේ නැහැ එහෙම දැනුණා. මම කල්පනා කරා හරි උඹ උඹ කියවපන්කෝ දෙන්නම් ඔබට වැඩේ. මේ සල්ලාලියෝ ටික එකතු වුණා. එකතුලා දවසක් මේ වෙනම මෙයා වෙනුවෙන් එකක් කරලා නෝනලා එන්නේ නැති සාදයක් ලැහැත්ති කළා. එදා වෙනම මේ සල්ලාල ගෑණියෙක්ව වෙනම කතා කරන් හිටියේ. හෝටලේක මේක තිබ්බේ. ඒ හෝටල් කාමරයකම පැත්තකට වෙන්න ඒ සල්ලාල ගෑණියව දාලා තිබ්බා. මේ මහත්තයට හොඳටම පෙව්වා යාළුවෝ ටික. පොළ මේ මහත්තයා වර කාමරේට දැම්මා. ඒ කාමරේට දාපම මෙරි මර්ගා තින්න මිනිහනේ අර ගෑණි හරි පහසුවෙන්ම මෙයාව අල්ලගෙන සම්පූර්ණයෙන්ම මෙයා එච්චර කලක් හිටපු ප්‍රතිපත්තිය නැසුවා. නසලා ඒ ළඟම වෙලා නිදාගත්තා. දැන් උදේ වෙරි හිඳිලා අවදි වෙනකොට මේ මහත්තයා ඉන්නේ වෙන ගෑණියෙක් එක්ක. ඉතින් වෙන්න ඕන ඔක්කොම වෙලා කියලා මෙයාට තේරුණේ එතකොට. මට දරාගන්න බැරි වුණා මේ මහත්තයාට.
එදා ඉදර ගෙදර ගියාම නෝනගේ මූුණ බලල මෙයට කතා කරන්න බෑ. මෙයාගේ හිතේ විශාරදක මක්නේ. මෙයාට නෝන දකිනකොට පිච්චෙනවා. මේක නෝනට කියාගන්නත් බෑමකද කිවත්තීම මෙතින් හාට ජීවිත මිවරයි. තැෆිත කැවිල අඩ්ඩාහට කිව්වේ. අනි ස්වාමිනාස මට මං ලස්සන මනුස්සෙක් විදිට මගේ ජීවිතය තිබුණා ඉලක්කය. ස්වාමිනස මගේ ඔක්කොම නැතුවගයා. අපිට හරිය අමාරුණා හිතහදන්න. මං ඒකෙන් තේරුම් ගත්තා විනාස වෙන්ඩ ලේසි විනාස කරන්ඩ ලේසි විනාසේච්චි මනුස්සෙක සුවපත් කරනවා ගෙන කරන ලේසින. එනිසා හොදට තේරුම් ගන්න මේවා. මේ සිදුවීම හා සමානයිනේ දේසිද්ධියත් බලන්න මේ විනාස වෙන හැටි. හොඳ අය සෞත් වෙන්නේම මේ පවිටන්ගේ ඇසුර නිසා. එනිසා පවිටන්ගේ ඇසුරට නම් අපේ ජීවිතයේ විශේෂෙන් අපේ දරු පැටවුන්ගේ ජීවිතේ කිසි විටක යන්න දෙන්න එපා. රැකගන්ඩ දැඩි නීති මත හෝ රැකගන්ඩ. මොකද ඒ නීති කමක් නෑ. එක යම් දවසක තේරෙයි. සමහර දේවල් රකින්න දැඩි නීති දාන්න වෙනවනේ නේ. බලන්න රටවල් වුණත් අපි රටවල් ගැන කතා වෙන්නේ. ඒ රටවල් ඔහොම හොඳට දුවන්නේ ඒ නීතිය කිව්වොත් නීති ආය කාටත් එකයි. අපි එහෙම කියනවනේ. එතකොට ඒවා රැකෙන්නේ නීතියෙන්. එනම් ඔබ ඔබේ දරුවෝ රැකගන්න සමහරවල් ඔබට නීති දාන්න වෙයි. කමක් නෑ. නීතියෙන් හරි රැකුණොත් රැකෙන්නේ තමන්ගේ දරුවා. ඉතින් එහෙම තේරුම් අරගන්න නුවණින්. එතකොට කාලහත්ති සෙම්පති දැන් රජුරුවන්ට මේක කියනවා. රජුරුවොත් මේක අතහරින්නේ. රජුරුව කිව්වයි කාලහත්තියෝ හෙට විතරද උපමා කතා තියෙන්නේ. එහෙනම් අහගන්නකො මේක. කාලහත්ති සෙම්පතිය අසව මා පවසන දෙයත් වැඩු සිත් ඇති තාපසවරුන්ගේ ශ්‍රාවක වූ අර සුජාත නම් ඇති තැනැත්තා. දැන් අපි සුජාත නම් ඇති කෙළඹියා ගැන කලින් දවසේ දහම් කතාවේදී කතා කළා. ඒ සුජාතගේ පුතු මෙරුණානේ දඹ රසේ නොලැබිලා. දැන් මේ සුජාත ගැන තමයි කියන්නේ. අර සුජාත නම් ඇති තැනැත්තා දිව්‍ය අප්සරාවියන් දැක ඈලා ලබනු කැමැත්තෙන් අප්සරාවියන් නොලැබීම නිසා නොකා නොබී මැරුණේය. කුසතන ගහක් අග තියෙන පිනිබිඳක් සමග මහා සයුරේ වතුර සසඳනවා වගේ මිනිස් ලොව හීන කාමයේ දිව්‍ය කාමයට සසඳන්න ගියොත් ඒ නිසා කාලහත්තිය රසයන් අතර උත්තම රසය වූ මිනී මස් රසේ ලැබූ මාහට ඒ රසේ වෙනුවෙන් ජීවිතෙත් අත්වැල හැකියි කියලයි මට හිතෙන්නේ. ආතාරෙන් රැහැත්තිවනේ කිව්ව කාලහත්ති සෙම්පති අර පුතා මැරිච්චි සුජාත කෙළඹියා තමන්ට වෙච්චි විපත කියන්ට තාපසවරු හොයාගෙන හිමාලයට ගියා. අනේ ඔබ වහන්සේලාගේ මේ දඹපලය නිසා අන් මයි පුතා මැරුණනේ කියලා දුක කියන්න ගියා තාපසින් වහන්සේලා හොයාගෙන. එදා ඔය තාපසින් වහන්සේලාගේ තාපස ආරාමයට වෙලා හිත හදාගෙන මෙයා රැයක් ගත කළා. එදා රැ මේ තාපසින් වහන්සේලාට වැඳ නමස්කාර කරගන්න දිව්‍ය අප්සරාවිය පිරිවරාගෙන සක් දිවුඳු ඇවිත්. එතකොට මෙයා හිටියේ වෙනම කාමරයක. ඒ කාමරයේ ජනේලෙන් මෙයා දැක්කා දිව්‍ය අප්සරාවියෝ. ඒ අප්සරාවියෝ දැක්කා විතරයි උන් හිටි තැන් මතක නැතුව ගියා. මේ අප්සරාවියෝ සම්බන්ධයෙන්ම හිත පටලැවුණා. දැන් තාපසින් හසලට මේක කියාගන්න ලැජ්ජයි. සුසුම් හෙල හෙල ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා දැන් ගෙදර ඉන්න හිතෙන්නේ. ගෙදර මිනිස්සුන්ට එක දිගට කියනවා මට අප්සරාවියක් ඕනමයි, මට අප්සරාවියක් ඕනමයි, අප්සරාවියක් නැත්තම් මට ජීවිතේ එපා. ඊට පස්සේ මේ ගෙදර මිනිස්සුන්ට හිතාගන්න බෑ මේ හිමාලයට ගිහිල්ලා මේ සතෙක්වක් ගහලාද මේ පිස්සුව. ඒ මිනිස්සු වෙසගණක්ව ගෙන්නවා. ටිකක් හැඩකාර වෙසගණක්ව ගෙන්නවා. ගෙන්නලා කිව්වා ඕන් අප්සරාවියක් ගෙනව කිව්වා. එතකොට සුජාත බැලුවා, බලලා සුජාත කිව්වා මේ මොකියද්ද මේ ගෙනාවේ, මේ යක්ෂණියන් නොවේ, මං ඉල්ලුවේ දෙව්ලඳක්. එහෙම කිය කිය අඬ අඬා ඉඳලා නොකා නොබී කොට්ටයක් බදාගෙන එහෙම මෙරුණා. එතකොට කිව්වා ඒ නිසා කාලහත්තිය ඔබත් හොඳට තේරුම් අරගන්ට මේ මස් රසයත් එක්ක බැඳිච්චි මට මගේ ජීවිතෙත් නැති වෙයි. හැබැයි මස් කන ආසාව නම් නැති වෙන්නේ. එතකොට කාලහත්ති සෙම්පති කිව්වා රජතුමනි ඔහොම කතා කරන්න එපා. තවදුරටත් මේක තේරුම් ගන්නකෝ. සිය ජාතියටම අයත් මස්කා විනාශ වූ ස්වර්ණ හංසයා ගැන ඔබ දන්නවද? අහසේ සරණ ඒ සොඳු දතරට්ට හංසයෝ තම වර්ගයාව අනුභව කොට ඒ නුසුදුසු ආහාරය නිසාම විනාශ වුණා. ඒ වගේමයි මහරජ නුඹත්
දෙම්මාගේ වචනය අසනු මෙන නොබ වහන්සේද නොබිදිය යුතු මිනී මස් අනුභව කරත්නං රටේ යහපත කැමති අපහට නොබ වහන්සේ රටින් පිටුහල් කරන්ටයි වෙන්නේ. ඔන්න කාලහත්ති සෙම්පති තර්ජනය කළා. රයිතුමනි මේ ඔබට කියන්නේ අපි රටේ යහපත කැමති, ඔබතුමා රට වැසිය කනවනං අපිට ඔබතුමා පිටුහල් කරන්න වෙනවා. රජුනි අතීතයේ හිමාලයේ චිත්‍රකූට පර්වතේ ස්වර්ණ ගුහාව කියලා ගුහාවක් තිබ්බා. ඔක ලොකු ගුහාවක්. ඔය ගුහාවේ වාසය කළා 90,000ක් හංසයෝ. සෙල්ලමක් නෙමෙයිනේ. ගුහාවක 90,000ක් හංසයෝ ආරක්ෂාවට තමයි හිටියේ. උන් සාමාන්‍ය කාලවල දිනපතාම ගුහාවෙන් නික්මිලා ගොදුරු හොයාගෙන ඉගිලලා යනවා. වැහි කාලේ ලං වෙනකොට මේ දතරට හංසයෝ කරන්නේ උන් හරි බුද්ධිමත්. ඇල්හාල් අරගෙන ඇවිල්ලා අර ගුහාවේ ගොඩ ගහනවා 90,000ටම හාර මාසයක් කණ්ඩ ඇති වෙන්න. ඉතින් සෑහෙන බුද්ධිමන්නේ සත්තු විදිහටනේ මුං ඇල්හාල් ගබඩා කරනවා. ඉතින් එතකොට අර මේ වැහි හාර මාසේ උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. උන් වැහි හාර මාසෙම එළියට එන්නේ ඔය ඇතුලේ තියෙන ගබඩාවල තියෙනවා කකා. උන් නිවිහැනහිල්ල ඉන්නවා. ඔවුන් ඔය හාර මාසේ ඇතුලේ ඉන්නකොට ඒ හිමාලයේ ඉඳලා තියෙනවා මේ සාමාන්‍යයෙන් ඒ දැල්වලින් සාමාන්‍ය ප්‍රමාණය වසු පැටියෙක් වුණත් අල්ලන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ එච්චර සවිශක්තිමත් දැල්. එහෙම දැල් වියන මකුළුවෝ ඉඳලා තිනවා. භයානක මකුළුවෝ ටික. මේ මකුළුවෝ අර දතරට හංසියෝ හාර මාසයකට යනවනේ ගුහාව ඇතුළට. මුන් එතකොට ගුහාදොර වැහෙන්න මේ දැල්වලින් සම්පූර්ණයෙන්ම වෙලනවා. දැලක් බඳිනවා. ඒ දැල බැඳලා මුන් අදහස් කරන්නේ හංසයෝ ටික ඒක ඇතුලේ තියලා හෙම්බත් කරලා මරලා උන්ව කණ්ඩ. නමුත් මේ දතරට හංසෝ ඉන්නවනේ මෙතන 90,000. මේ 90,000 වැස්සේ ඉවර වුණාට පස්සේ අර 90,000ගේ හයියම අරගෙන අර දැල් කඩාගෙන ඉරාගෙන එළියට එනවා. ඉතින් ඔහොම තමයි කාලේ ගත වුනේ. නමුත් එක කාලෙක අනපේක්ෂිත දෙයක් වුණා. සාමාන්‍යයෙන් හාර මාසයෙන් වැස්ස නවතින්න ඕනනේ. මේ වතාවේ තව මාසයක් විතර ඇල්ලුවා. දැන් ගබඩා කරගෙන හිටියේ මාස 4කට විතර ඇති වෙන්න තමයි. නමුත් දැන් වැස්ස තාම. දැන් කරන්න දෙන්නේ හංසයෝ සාකච්ඡාවක් තිබ්බම ඒක. දැන් මොකද්ද අපි කරන්නේ? හංසයෝ තීරණ වලට ආවා. මුලින්ම කළේ අපි අපේම පැටවුන්ගේ බිත්තර කමු. මුලින්ම හංස බිත්තර කෑවා. මුලින්ම එතනින් තමයි පටන් ගත්තේ. දැන් තමන්ගේ වර්ගයා කන එක සාමාන්‍ය වුණානේ. බිත්තර ඉවර වෙනකොට ওই පොඩි පොඩි පැටවුන් කන්න පටන් ගත්තා එක එක. තව ටික කලක් යනකොට දැන් පොඩි පැටවු ඉවරයි. ඊට පස්සේ බලවතා දුර්වල යව කන්න පටන් ගත්තා. දැන් අර දැල් බැඳලා මකුළු ඔට්ටු වෙන්නේ මොකේදද? මුංව කන්න. අනිත් මේ වෙන මොකෙක්වත් එන්න ඕනේ කන්න. මේකුම්ම මේකුන්ගේ වර්ගයා කා ගන්න පටන් ගත්තානේ. 90,000ක් හිටපු හංසයෝ අඩු වුණා. එකෙකුට එකෙක් කාගෙන කාගෙන ඔය බලයේ තියෙන උන් ටික ඉතුරු වුණා. දැන් ඔන්න වැස්ස පෑයුවා. වැස්ස පෑවට පස්සේ දැන් කල්පනා කරා දැන් අපිට එළියට යන්න පුළුවන්. එළියට එන්නම් කියලා ජවය අරගෙන ආවා. දැන් ඔය ඉතින් එක එකම අරගෙන කාලා හොඳට බඩ පිරෙන්න කාලා හයියකුත් නැනේ. ඒකයි. ඊළඟට එකිනෙකා පොර බදා ගන්නකොට ඇතිවිච්චි තුවාලයි. ඊළඟට හංස සෙනග දැන් අඩු වෙලා මේ ඔක්කොම නිසා අර එන්ඩාපු හැම හංසෙම මකුළුවෝ එළපු දැල්වල පටලැවුණා. අන්තිමේ දතරට කියන හංස කුලය විනාශ වුණා කියනවා. ඒ දතරට හංස කුලයම අර මකුළුවෝ භක්ෂණය කළා. ඒ සම්පූර්ණ මේ විනාශයට හේතුව මොකද්ද? තමන්ගෙම වර්ගයාව අනුභව කිරීමේ සාපේ. ඉතින් රාජ්‍යරුවන්ට ඕක කිව්වා, රජතුමනි ඔබතුමත් හොඳට තේරුම් අරගන්න ඕන, තමුන්ගෙම වර්ගය ඔබතුමා කෑවේ, ඒකේ සාපේ ඔබතුමාට ඇවිත් තියෙන්නේ. ඔබතුමාට තවදුරටත් මේක කරගෙන යන්න අපි දෙන්නේ, අපි නිකන් අත්තකුලන් ඉන්නේ කිව්වා. එතකොට රජ්ජුරුවෝ දැන් රජ්ජුරුවත් මහා අර රාජමාන්නේනේ. කාලහත්ති සෙන්පති ඕක කියන්න කියලා ඉවර වෙනකොටම රජුරෝ කියන්නේ ලැහැත්තුනා, මේ කාලහත්ති මේ ඔහෙට විතරද උපමා කතා කියන්න පුළුවන්නේ, අහගන්නවකෝ මේක කියලා කියන්න ලැහැත්ති වෙනකොට කාලහත්ති සෙන්පතිගේ පිරිස නැගිට්ටා. නැගිලා කිව්වා, සේනාපතිනි සේනාපතිතුමනි, මේ මොන විගඩමද මේ?
මේ මිනි මස් කරන කන සොර රජාගෙන් අපිට වැඩන්නේ. මෙච්චර කලක් අපෙන් මිනිස්සු කාලා තියෙන්නේ මේ රජා මේ තරම් කියන්නේ කියද්දි තහන්නේ නැත්නම් රටින් පිටුවහල් කරමු. අපිත් එක්ක මෙච්චර කල් රජා විදිහට හිටු නිසා මරන්න හොඳ නැහැ. රටින් පිටුවහල් කරමු. රටේ හිටියොත් නම් මරලා දානවා. කාලහත්ති සෙන්පතිතුමනි තව කතා ඕන්නේ. දැන් මේ හොඳටම ඇති කිව්වා. එතකොට රජ්ජුරුවෝ දැන් තමන් ළඟට ඇවිල්ලා ඉන්න බොහෝ දෙනාගේ විරෝධය නිසා බයටපත් වුණා. ආයෙ කතා කළේ නැහැ. දැන් කට පියාගෙන බයටපත් වෙලා ඉන්නවා. කාලහත්ති සෙන්පති කිව්වා, රජුනි මේ අහන්නේ අවසාන වතාවටයි. ඔබට පුළුවන්ද මේ අඹදරු හිතමිතුරන් ගැනත් රටවැසියා රාජ්‍ය ගැනත් හිතලා ඔය මිනි මස් කෑම නවත්තන්න පුළුවන්ද? රජුරෝ කියනවා, කාලහත්ති සෙන්පති බෑ, මට මිනි මසට වඩා වටින කිසිවක් නෑ. මට අඹදරුව වැඩකුන් නෑ, නෑය වැඩකුන් නෑ, රට වැඩකුන් නෑ, රට වැසියා වැඩකුන් නෑ. මට මිනි මස් කෑම නවත්තන්න පුළුවන් කමක් නෑ, මම නවත්තන්නේ නෑ. කාලහත්ති සෙන්පති නැගිට්ටා. දැන් රජෙකුට කවදාවත් මේ බලන්න මේ අර අර හීන දේවල් නිසා මිනිසුන්ගේ තියෙන වැදගත්කම් නැසෙලා යන හැටි. සෙන්පති කියලා කියන්නේ කොහොම වුණත් රජා යටතේ ඉන්න කෙනානේ. සෙන්පති නැගිට්ටා, ඇඟිල්ල දික් කළා, කිව්වා, "එසේ වීනම් මහරජ, තොප මේ නගරින් සහ රටින් නික්මෙන්න ඕන. මේක ඉඳලා බෑ," කිව්වා. ආයේ මේකේ හිටියොත් අපි යහතින් ඉන්න දෙන්නේ නැහැ," කිව්වා. රජුරෝ කියනවා, "හරි කාලහත්ති, මට රාජ්‍යයෙන් ඇති වැඩකුත් නෑ, මම යනවා තමයි. මට දීපම් මගේ මගුල් කඩුව, මට දීපම් මස් හොයා ගන්න භාජනේ, මට දීපම් අරක් කැමියා, මං යනවා." බලන්න මේ මිනිස්සුන්ට වෙලා තියෙන ඒවානේ. අන්තිමේ රජුරන්ට මගුල් කඩුව බාර දුන්න, අර මස් හොයා ගන්න උවමනා කරන මේ භාජනේ බාර දුන්න, ඔය මස් උයන්ඩ උවමනා කරන අනිකුත් අඩුම කුඩුම ටිකයි උයලා දෙන අරක් කැමියයි දුන්නා. දීලා කිව්වා යන්නේ කියලා. ඉතින් අර මහා ජනයා ඔක්කොම අත්තරලා, රාජ මාලිග අත්තරලා, රාජශ්‍රීය අත්තරලා, රාජ පරම්පරාවන්නේ බරණැස් රාජ පරම්පරාවේ පුරුකමේ ඔක්කොම අත්තරලා, ප්‍රිය භාර්යාව අත්තරලා, රජා කඩුවකුත් අරගෙන අනේ පිටත් වෙලා ගියා. අරක් කැමිය පිටිපස්සෙන් ගියා මේ භාජන ටික උස්සගෙන. ඉතින් ඔන්න රජුරවන්ට දැන් වාසය කිරීම තහනම් බරණැස් සීමාවේ කැලේට ගියා. ඒ කැලේ එක නුග ගසක් මුල වාසස්ථානේ හදාගත්තා. එතන ඉඳිමින් දැන් එතන තමයි රජුරුවන්ගේ ඔක්කොම මස් ටික ඉදෙන තැන. එතන තමයි රජුරුව මස් කන තැන. දැන් කවුද මස් සපයන්නේ? රජුරුව. කඩුවත් අරගෙන පාර අයින්නට වෙලා ඉන්නවා. ওই කැලේ පාරෙන් යන මිනිස්සයන්ව රජුරුව අල්ලගෙන මරලා අරගෙන එනවා. අර කාලහත්ති මේ කවුද අරක් කැමියා මේ මාංශේ රජුරවන්ට උයලා දෙනවා. ඔහොම කාලේ ගත වුණා. දැන් මේ පාරෙන් යන මිනිස්සු මැරෙනවනේ. ඕක පැතිරුණා මේ සමීපයේ තියෙන ගන්ධනවල මිනිස්සු අතරේ. මිනි මස් කන හොරෙක් පෝරිසාදෙක් මේ වනේ ඉන්නවා, ඔය පාරෙන් නම් යන්න එපා කියලා. ඉතින් මිනිස්සු යන්නේ නේ කඩු වුණා. දවසක් පාර අයිනට වෙලා රජුරු උදේ ඉඳලා හවස් වෙනකන් හිටියා හිටියා හිටියා. එදා නෑ කෙනෙක්. දැන් කටට කෙල උනනවා මිනි මස් රස මතක් වෙද්දි. ගියා. යනකොට දැන් වෙනදට නම් මිනිසෙකුගේ ශරීරයක් උස්සගෙන රජුරෝ එන්නේ. එදා නෑ. අරක්කමියත් එක්ක කතාවක්වත් නැතුව එහෙම වාඩි වුණා. අරක්කමියා ඇහුවා, "රජුනි, අද මිනිසෙක් හොයාගන්න බැරි වුණා නේද? රජුනි, අද මොනවද උයන්ඩ ඕන? වෙන සතෙක්වත් අල්ලා උයන්නද?" කියලා ඇහුවා. එතකොට රජුරු කියන, "ඔබ වෙනද වගේම මාංශයට උවමනා ඔය කලමනා ටික දාලා මේ භාජනේ ලිපේ තියපන්. මස් ලැබෙන විදිය මම බලා ගන්නම්" කිව්වා. ඒ වචනේ කියපු ගමන් අරක් කැමයට තේරුණා, "එහෙනම් ඉතින් අද මගේ අවසානේ තමයි." බලන්න මේ ගිජුකම් වල තියෙන සාපේ. මේ රජු තමන්ට මේ තරම් උපකාර වෙච්ච කෙනා. දැන් සෞත්තු වැඩකට උනන් කටේ කෙල බිඳුවක් හෙලන්නේ නැතුව හිටියේ මේ චරිතනේ නේ. අර මස් ටික උයලා දීපු තැන ඉඳලා ඔත්තුකාරයන්ගේ අතට අහුවෙනකම් වචනයක් කියන්නේ නැතුව හිටපු කෙනා නෙමේ.
අන්තිමේ මේ රසයකට ගිජු වෙච්චි ඒ ගිජුකම කියලා කියන්නේ අර අරක් කැමියව මෙරුවනේ. ඒ අරක් කැමියගේ මාංශේ අනුභව කළා මේ රජා. ඒ අරක් කැමි මාංශේ අනුභව කරලා එදායින් පස්සේ උයලා දෙන්න කෙනෙක් නැහැ. තමම්ම මරලා තමම්ම උසන් ඇවිල්ලා තමම්ම වතුර රත් කරලා තමම්ම දර හොයාගෙන තමම්ම උයාගෙන තමම්ම කනවා. වේගෙන් ප්‍රසිද්ධ වෙලා ගියා කියනවා. අසවල් වනාන්තරේ මිනිස්සු මරණ පෝරිසාද සොරෙක් සිටි. ඒ නම කෙදුන පෝරිසාද කියලා. ඉතින් පෝරිසාදයක ඉන්නවා කියන ඔය කතාව වේගෙන් දඹදිව් තලය පුරා පැතිරී ගියා. තිසොත්ත සෝම ජාතකයේ අද කොටස අපිට මෙතනින් නවත්තන්න වෙනවා. මේ ජාතක පුවත භාග්‍යතුන් වහන්සේ බණවාර ගණනාවකින් දීර්ඝව දේශනා කරපු ජාතක කතාවක්. අපිට හෝරාවක විතර කාල වේලාව ඇතුලේ මුළු ජාතක කතාවම කරන්න අමාරුයි. නමුත් අද මේ කියපු කරුණ කාරණාවලින් සුපින්වතුලට ජීවිතය සම්බන්ධයෙන් හිතන්න කාරණා ගොඩාක් අපි ඉස්මතු කළා. විශේෂයෙන් හොඳට කල්පනා කරන්න, අපේ හොඳ අපිට නොදැනීම නැසෙනවා නරක ඇසුරවල නිසා. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ වදාලා නබ්බජේ පාපකේ මිත්තේ, ඇසුරට පවිටෝ ලං කරගන්න එපා. නබ්බජේ පුරිසාදමේ, ඇසුරට අධමයෝ ලං කරගන්න එපා. බජේත මිත්තේ කල්යාණේ, ඇසුරු කරන්ට කල්යාණ මිත්‍රයෝ. බජේත පුරිසුත්තමේ, ඇසුරු කරන්ට උතුම් පුරුෂයෝ. අපට සත්පුරුෂ ඇසුර ලද මොහොතේ ඒ සත්පුරුෂ ඇසුරේ රැකෙමින් ගෞතම සසුනේ පිහිට ලබන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යදුණු පුණ්‍ය ධර්මයෝ සග්දෙවි දානෝ සතරවරන් දෙවියෝ සෙම්පති දෙවිවරු අනුමෝදන් විත්වා. සියලු බ්‍රහ්මකායික දෙවියෝද පින් අනුමෝදන් විත්වා. අපගේ හිත කැමති ඉෂ්ටකාමි දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය රකින සුමන සමන් දෙවිඳුන්, කතරගම දෙවිඳුන් ආදී සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය කරන්නේ කැනඩාවේ පින්වතුන්ලා පිරිසක්. ඒ පින්වතුන්ලාට පින් කරගන්න උදව් කරන ඒ විදේශගතව යම්තාක් ආශිර්වාද සලසන දෙවියෝ සිටිද්ද, ඒ සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙව් සැපයෙන් වැඩෙත්වා. අප හැම දෙනාව තව තවත් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ ධර්මදානයේ ප්‍රධාන අරමුණ උපන්දිනයේ යෙදෙන ඒ දියණියට, දූගේ උපන්දිනයේ මේ දෙවැනිදා, ඉතින් දූට ආශිර්වාද පැතීම තමයි ධර්මදානයේ අරමුණ. රැස් කරගන්ට යදුණු උදාර ධර්මදානයේ ආශිර්වාදය, බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදය, රත්නමාලී සේ රජුන්ගේ, අඟුලිමාල සේ රජුන්ගේ ආශිර්වාදය, ජයශ්‍රී මහා බෝ රජුන්ගේ ආශිර්වාදය, උතුම් ශ්‍රී දළදා වහන්සේගේත්, උතුම් ශ්‍රී පාද පద్ම වහන්සේගේත් ආශිර්වාදය, සියලු සෑබෝධීන් වහන්සේලාගේ, ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදය, දෙව් රැකවරණය පින්වත් දූට සැලසේවා, දූ නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලැබේවා. කිසි කරදරයක් වෙහෙසක් නැතුව දූගේ දිවි ගමන නිවි සැනසෙල්ලේ ගත කරන්නට දූට සියලු ආරක්ෂාව, සියලු ආශිර්වාදයේ සැලසේවා. ගෞතම බුදුරජාන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධයේ උදෙසා තමන්ගේ ජීවිත ඉදිරි කාලය තුල තව තවත් බොහෝ පින්කම් කරගන්නට ඒ දූට වාසනාව ලැබේවා. ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක දුවක් විදිහට මේ බුදු සසුනේ පිහිට ලබන්ට වාසනාව ලැබේවා කියලා අපි ඒ දූට සෙත් පතනවා, ආශිර්වාද කරනවා. රැස් කළ පින අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට අනුමෝදන් විත්වා. සුපින්වතුන් බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනාව කරපු අපටත් සෙත් පතන්ට ඉතාම සතුටින් මේ පින අනුමෝදන් වෙනවා. ඒ වගේම කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා සුපේ වැඩවාසය කරන අපේ පින්වන්ත මහසඟරුවනට මේ පින් අනුමෝදන් විත්වා. උතුම් මහසඟරුවන, මහමෙවුනා වාසී, රටලෝ වාසී උතුම් මහසඟරුවන, අනගාරිකා මෑණිවරු, සිල් මෑණිවරු මේ පින් අනුමෝදන් විත්වා. පැවිදි අපේක්ෂාවෙන් සින්න දරුවෝද මේ පින් අනුමෝදන්ව ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ පින්වතුන්ගේ නමින්
අනන්ත සසර පුරාවටම මියගිය සියලු ඥාතීන් මේ පිනෙන් පරලෝ සැපේ ලබත්වා සංසාර දුකින් අත් මිදෙත්වා කියන පැතුමෙන් පින් පෙමිනවීම සිද්ධ කරන්ට රැස් කරගන්ට යෙදුනා වූ මේ උදාරතර පුණ්‍ය ධර්මයේ ආශිර්වාදය අද තමන්ගේ දියණියට සෙත් ආශිර්වාද පතමින් ධර්ම දාණය සිදු කරපු කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචි දෙමාපියන්ට අපි සෙත් පතනවා. ඉතින් විදේශගතව ගෙවන ජීවිතේ වෙහෙසක් නැතුව සුවසැනසිල්ලේ ගත කරන්න ලැබේවා. තව තව බොහෝ පින් කරගන්න ලැබේවා. තව තවත් කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර පින්වතුලගේ ජීවිතයට නොඅඩුව ලැබේවා. ඒ ධර්ම දානයේ මූලිකත්වයේ ගත් සදහැවතුන් ඇතුළු ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත් මේ දේශනාවල පටිගත කිරීම ආදියට වෙහෙසෙන ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලටත් නිරන්තරයෙන් බණ අහන ඔබටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ තව තවත් සත්පුරුෂ ඇසුර හොඳින් ලැබේවා. තමන්ගේ ජීවිතය තුළ තියෙන හොඳ ආරක්ෂා කරගන්න ලැබේවා. තව තවත් ගුණ සම්පත් දියුණු කරගන්න ලැබේවා. තමන්ගේ ජීවිතයේ යම් අගුණ නොහොඳකම් තියෙනවා නම් ඒවා දුරු කරගන්න ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ හොඳට පින් කරගෙන හොඳට කුසල් කරගෙන තමන් ගත කරන ජීවිතයේ රැකිරක්ෂා ආදී දරුවන්ගේ ගිනින් ආදීද සුවසේ කරගෙන පින්වතුන්ට ගෞතම ශාසනයේ පිහිටක් ලබන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.